ආයිබුවන්. දේශීය ආහාර නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම තුළින් අපේ රටේ විදේශ විනිමය ඉතිරි කර ගනිමින් ස්වයංපෝෂිත සුරක්ෂිත ආහාර සුරක්ෂිතතාවයේ සහිත රටක් බවට පත්වීමේ අරමුණ ඇතිව තමයි මේ වන විට කෘෂිකර්ම අමාත්‍යාංශයේ තමන්ගේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ආහාර සුරක්ෂිතතාවය ගැන කතා කරනකොට වී සහල් අතිරේක ආහාර භෝග ඒ කියන්නේ බඩිරුම් කුරක්කන් වගේ දේවල් ඒත් එක්කම එළවලු වගේ දේවල් ඇරුණහම අපේ රටට පළතුරු වලනුත් සමෘද්ධිමත් වීමේ ස්වයං පෝෂණය වීමේ අවශ්‍යතාවය තියෙනවා විශේෂයෙන් නිරෝගිමත් ජාතියක් බිහි කර ගැනීම සඳහා. ඉතින් අපි කල්පනා කරා අද වැඩසටහනින් ඔබත් එක්ක මේ පළතුරු පරිභෝජනයේ වැදගත්කම ගැන සාකච්ඡා කරන්නට. පළතුරු ලොකු කුඩා කොයි කවුරු අතරත් ඉතාම ජනප්‍රියයි. ලංකාවේ පළතුරු වර්ග 50ක් පමණ වගා කෙරෙනවා. මේවායින් වර්ග 20ක් පමණ සුලභ පළතුරු වර්ග ලෙස සලකන්නට පුළුවන්. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා පළතුරු පරිභෝජනය වැඩි කළ යුතු නම් අප ඒ සඳහා කළ යුත්තේ ක්‍රමානුකූලව සිදු කරනු ලබන වගාවන් තුළින් ගුණාත්මක නිෂ්පාදනයකට යාමයි. පළතුරු පරිභෝජනය ගැන කතා කරනකොට පළතුරු වගාවත් අපට අමතක කරන්න බෑ. ඉතින් ලංකාව තුළ පළතුරු වගාව ව්‍යාප්ත කරන්නට ප්‍රවර්ධනය කරන්නට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව උත්සාහ ගන්නවා. ඉතින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළතුරු භෝග පරීක්ෂණ හා සංවර්ධන ආයතනය හොරණ කලන්විල පිහිටලා තියෙන සෑම් විටම සූදානමින් සිටිනවා පළතුරු වගාවේ නියුක්ත ඔබ සඳහා අවශ්‍ය තාක්ෂණික අත්වැල සපයන්නට. ඉතින් මේ ආයතනයේ කාර්යභාරය මොකද්ද කියලා අපි කතා කරා මෙම ආයතනයේ අධ්‍යක්ෂතුමියකින් ඇය ආචාර්ය ප්‍රදීපා අලහකුන් මහත්මියෙන්. පළතුරු පරීක්ෂණ හා සංවර්ධන ආයතනයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළතුරු පිළිබඳ ජාතික වැඩසටහන් මෙහෙයවන ආයතනය. මෙහිදී අපි බලාපොරොත්තු වෙන්නේ දේශීය පළතුරු සුලභ කිරීම සහ ඒ මගින් පළතුරු කර්මාන්ත බිහිකර රටේ ආර්ථිකය වැඩි දියුණු කිරීමට අවශ්‍ය වැඩසටහන් සම්පාදනය සහ මෙහෙයවීම තමයි සිදු කරන්නේ. පළතුරු මැස්සාගේ හානිය පාලනයට කටයුතු කිරීම, පසු අස්වනු හානිය අවම වන ලෙසට කටයුතු කිරීම, පළතුරුවල අගේ වැඩි කර ගැනීමින් ජනතාව අතර පරිභෝජනය ප්‍රචලිත කිරීම තුළින් අප බලාපොරොත්තු වන ඉලක්ක සපුරා ගැනීමට මඟ පෑදෙනවා. ඉතාම ප්‍රණීත කාබනික පළතුරක් මේක. මේ විදිහ පළතුරු අපට ආහාරයට ගන්නත් පුළුවන් නම් ඒක තියෙන වටිනාකම ඉතාම වැඩි. අප ඔබට දිනකට පළතුරු ග්‍රෑම් 200ක් පමණ ආහාරයට ගන්නට කියලා නිතර නිතර කියනවා. ඇත්තටම මේකේ වැදගත්කමක් තියෙනවද? අප දිනකට පළතුරු ග්‍රෑම් 200ක්වත් ආහාරයට ගැනීම අවශ්‍යද? මේ ගැන තමයි අපි ඊළඟට ඔබට කරුණු කියලා දෙන්නේ. පළතුරු දිනකට ග්‍රෑම් 200ක් අනුභවය කළ යුතු වෙනවා. ඒක ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අපිට දීපු වාර්තාවක්. රටේ තියෙන බෝ නොවන රෝග, ඒ කියන්නේ අධි රුධිර පීඩනය, දියවැඩියාව, පිළිකා වගේ මේ රෝගවලට රෝග ගොඩක් සුව කිරීමේ හෝ එම රෝග ගොඩක් අඩුවෙන් වැළඳීමේ ප්‍රවණතාවයක් තියෙනවා පළතුරු දිනකට ග්‍රෑම් 200ක් පරිභෝජනය කිරීමෙන්. ඒ පළතුරු වල තියෙන කෙඳි කෙඳිති ප්‍රමාණය වෙනත් භෝගවලට වඩා සාපේක්ෂව වැඩි හින්දා අධික රුධිර පීඩනය එතකොට දියවැඩියාව වගේ රෝගයන් වලදී රුධිරයට කෙලින්ම මේදය හා සීනි උරා ගැනීම අඩු කරනවා. ඒක හින්දා ඒ දෙක බොහොම අඩුවෙන් වෙන්නේ පිළිකා රෝගයේදී ප්‍රතිඔක්සිකරණ මේ ද්‍රව්‍ය ප්‍රතිඔක්සිකාරක අඩංගු නිසා පළතුරු වල එමගින් පිළිකා සෛල නසන ක්‍රියාවලිය සිදු වෙනවා. ඉතින් මේවා පළතුරු වල අඩංගු නිසා පළතුරු ග්‍රෑම් 200 ආහාරයට ගැනීමෙන් නිරෝගී සෞඛ්‍ය පන්න ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා තමයි මේ වාර්තාවේ සඳහන් වෙලා තියෙන්නේ. අපි මේ රට වාසනාවන්ත රට ශ්‍රී ලංකාව සෑම් විලම් වගේ දවසින් වැඩි කාලයක් හිරු එළියෙන් නැහැ වෙනවා. ඒ විතරක් නෙවෙයි. නිරිත දිගෙන් ඊසාන දිගෙන් අපේ රටට හොඳින් වැසි ලැබෙනවා. සාරවත් පසක් තියෙනවා. ඉතින් අපේ රට පළතුරු වලින්
ස්වයං පෝෂණය කරන්නට අපිට පුළුවන්ද? ඒ තත්වයට ළඟා වීම තමයි අපි අරමුණු කරගෙන තියෙන්නේ මේ අපේ ඉලක්කය. ඉතින් ඒ සඳහා අපි ලොකු වැඩසටහනක් සම්පාදනය කළා තියෙනවා කෘෂිකර්ම අමාත්‍යාංශය සහ දෙපාර්තමේන්තුවේ සහය අරගෙන. ඉතින් පළතුරු ගම්මාන 15000ක් රටපුරා මේ පිහිටුවයිම තමයි ප්‍රධානම ඉලක්කය. ඉතින් ඒ සඳහා අපි සියලුම සැලසුම් යොදලා තියෙනවා. මේ ප්‍රදර්ශනයේදීත් අපි බලාපොරොත්තු වෙනවා ඒ ගැන මහ ජනතාව දැනුවත් කරලා ඒ සියල්ලෝම අපේ වැඩසටහනට එකතු කරගෙන මේ රටේ පළතුරු සුලභ කිරීමට. ලංකාවේ කාලගුණික දේශගුණික තත්ත්ව ගැන සලකනකොට අපේ රටේ මොන විදිහ විභවයක්ද මේ පළතුරු වගාව ව්‍යාප්ත කිරීම සඳහා තියෙන්නේ? එහෙමත් නැත්නම් කුමන ආකාරයෙන්ද මේ පළතුරු වගාව අප ව්‍යාප්ත කළ යුත්තේ? මේ ගැන කරුණු කියලා දෙන්නට අපිත් එක්ක එකතු වුණා හොරණ පළතුරු බෝග පරීක්ෂණ සහ සංවර්ධන ආයතනයේ අතිරේක අධ්‍යක්ෂතුමිය ආචාර්ය ශිරෝමනී ඉදිරිමාන මහත්මිය. දැනට ඇත්තරම ලංකාවේ විශාල පළතුරු වර්ග සංඛ්‍යාවක් අපිට වගා කරන්න පුළුවන්. ලංකාව තුළ විවිධ කෘෂි දේශගුණික කලාප පිහිටන නිසා බොහෝ පළතුරු වර්ග ලංකාවේ දේශගුණයට ගැලපෙන විදිහට වගා කරන්න පුළුවන්. අපේ ලංකාව ප්‍රධාන වශයෙන් අපි කොටස් තුනකට බෙදනවා. තෙත් කලාපයේ, වියලි කලාපයේ සහ අතරමැදි කලාපයේ විදිහට. එතකොට තෙත් කලාපයේ සඳහා අපි වෙනම භෝග නිර්දේශ කරනවා, විශේෂයෙන්ම රඹුටන්, දූරියන්, නාරං වර්ග වගේව. ඒ වගේම වියලි කලාපයේ සඳහා වෙනම භෝග නිර්දේශ කරනවා, අඹ, දොඩං, කෙසෙල්, පැපොල් ඒ වගේ. අතරමැදි කලාපයටත් මේ වියලි කලාපයේ හදන ඒවම සමහර වර්ග හදන්න පුළුවන්. ඒ වගේම තෙත් කලාපයේ හදන සමහර වර්ගත් හදන්න පුළුවන්. මේ වගේ විශාල භෝග රාශියක් අපේ ලංකාව තුළ වවන්න පුළුවන්. දැනට ලංකාවේ ප්‍රධාන වශයෙන් වගා කරන පළතුරු වර්ග 10ක් පමණ තියෙනවා. ඊට අමතරව පළතුරු වර්ග 50ක් විතර ඇත්තරම ලංකාවේ ගෙවතු මට්ටමින් වගේ විවිධ ප්‍රදේශවල වගා කරනවා. මෙහෙම විශේෂ කෘෂි දේශගුණික කලාප රාශියක් තියෙන හින්දා අපිට ලංකාවේ පළතුරු නිෂ්පාදනය ඉතාමත් වැඩි ප්‍රමාණයකට ගේන්න පුළුවන්. ඒ තරම් වැඩි ප්‍රමාණයක් පළතුරු හදන්න පුළුවන් නිසා විවිධ කලාප වලට ගැලපෙන විදිහට වගා කරන්න පුළුවන්. ඒ වගේම මේ විවිධ කෘෂි දේශගුණික කලාප වල තියෙන අනිත් වාසිය තමයි සමහර පළතුරු වර්ග අපි දන්නවා කාලීනයි, අවුරුද්දකට එක සැරයයි හැදෙන්නේ, වාරයකට හැදෙන්නේ. නමුත් මේ විවිධ කෘෂි දේශගුණික කලාප තියෙනකොට අපිට මේ පළතුරු වර්ග එක එක කලාප වල එක එක කාලයට ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට රඹුටන් ගත්තොත්, රඹුටන් අපි ගම්පහ කොළඹ වගේ පැතිවල අස්වැන්න ඉන්නේ ජූනි ජූලි මාසවල. නමුත් මොනරාගල බදුල්ල වගේ දිස්ත්‍රික්වල වගා කරනකොට අපි මේ අපිට අස්වැන්න ලැබෙන්නේ පෙබරවාරි මාර්තු කාලේ. ඒ වගේ මුළු ලංකාව පුරා එක එක කාලවලට අස්වැන්න ලැබෙන නිසා මේ අවුරුද්ද පුරා අස්වැන්න ගන්න මේක යොදා ගන්න පුළුවන්. උසස් ගුණාත්මක බවින් ඉහළ පළතුරු පැල වගාවට යොදාගෙන පොල් වගාවන් වැනි වගාවන් තුල පළතුරු වගාව ප්‍රචලිත කිරීමත්, සාම්ප්‍රදායික නොවන ප්‍රදේශවල පළතුරු වගාවට යොමු වීමත් කළ යුතු කාලය දැන් පැමිණිලා. අපට හැකිනම් වාණිජ වගාවන් වලට යොමු වන්නට අප ඒ සඳහා උනන්දු විය යුතුයි. මේ ආයතනය මගින් පළතුරු භෝග පරීක්ෂණ හා සංවර්ධන ආයතනයේ හොරණ තැවිල්ලා ඒ තොරතුරු අපි ඔයගලන්ට ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ප්‍රදේශයේ ඉන්න කෘෂිකර්ම උපදේශක මහතාගෙන් මේ තොරතුරු ලබා ගන්න පුළුවන්. දැනටත් අපි විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා පළතුරු ගම්මාන වැඩසටහන කියලා. ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. මේකේ අපේ ඉලක්කය තියෙන්නේ ලංකාව පුරා පළතුරු ගම්මාන 15000ක් හදන්න. මේ වසර තුර ගම්මාන 2000ක් හදනවා. ඉතින් ඒ සඳහා ඔබට දායක වෙන්න පුළුවන්. ඒ වැඩසටහනට සහභාගි වෙන්න කෘෂිකර්ම උපදේශක මහත්තයාට ඔබේ අවශ්‍යතාවය, ඔබට මේ වගේ ඉඩමක් තියෙනවා පළතුරු වගා කරන්න කියලා දැනුම් දුන්නාම ඒ ප්‍රදේශයට ගැලපෙන, ඒ වගේම වාසිදායක ආර්ථිකව වාසි ලබා ගන්න පුළුවන් පළතුරු භෝගයක අපි මේ වැඩසටහන යටතේ පැල නොමිලේ ලබා දෙනවා. ඒ මගින් මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව ඔබේ වෙනත් කෘෂිකාර්මික ගැටලු, එහෙම විශේෂයෙන්ම පළතුරු භෝග සඳහා තියෙන ගැටලුත් කෘෂිකර්ම උපදේශක මහතාගෙන් වගේම අපේ පළතුරු භෝග පරීක්ෂණ ආයතනයෙනුත් ලබා ගන්න පුළුවන්. ලංකාවේ පළතුරු අවශ්‍යතාවය සපුරා ගන්න ගමන් අපිට හැකිනම් විදේශ වෙළඳපොළ ඉලක්ක කරගනිමින් නිෂ්පාදනවල යෙදෙන්නට, පළතුරු වලින් ස්වයංපෝෂිත වනවාටත් වඩා
අපි ආර්ථිකය ශක්තිමත් කළ හැකි. හොඳයි. එළමින 8 වෙනිදා සිට 12 වෙනිදා වෙනකන් පළතුරු භෝග පරීක්ෂණ සහ සංවර්ධන ආයතනයේදී පළතුරු ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. මේ ගැන අදහස් දක්වන්නට අපිට එකතු වුණා මේ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ශ්‍යාමා පුෂ්පකුමාරි මහත්මිය. පළතුරු පරීක්ෂණ අංශය තුලින් මේ තාක්කල් අපි බිහි කරලා ජනනය කරලා තියෙන තාක්ෂණික තොරතුරු අවශ්‍ය ගොවි ජනතාවට ලබා දීම ඒකම පළතුරු ආශ්‍රිත විවිධ අංශ වලින් ගත්තහම පළතුරු පැල තවාන් නිෂ්පාදනය කරන විශේෂයෙන්ම රජයේ බීජ හා රෝපණ පැල තවාන් ආශ්‍රිතව පැල නිෂ්පාදනය කරන ප්‍රධාන තවාන් තවාන් වල ඒකම පෞද්ගලික පැල තවාන් කරුවන් මේ සඳහා සහභාගී වෙනවා ඒදී පළතුරු පැල අලෙවි කිරීම සඳහා පළතුරු පැල අලෙවි කුටි තියෙනවා එතකොට මේ සඳහා එන අයට පළතුරු පැල සාධාරණ මිලට මිලදී ගන්න පුළුවන් ඉතාලම ගුණාත්මයෙන් යුත් පළතුරු පැල ඒකම දැන් මෙතනදී තාක්ෂණික තොරතුරු සම්බන්ධ අපේ විශේෂ කුටි තියෙනවා ඒ සඳහා විශ්වවිද්‍යාල සිසුන්ට පාසල් සිසුන්ට ඒකම ගුරු භවතුන්ට ඒ වගේම ගොවි ජනතාවට ඒ සියලුම දෙනාට ඒගොල්ලන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම වැඩි කර ගැනීම සඳහා මේක මහඟු අවස්ථාවක් වෙනවා ඒකම පළතුරු ආශ්‍රිත විවිධ කර්මාන්ත කරන පුද්ගලයින්ට උදාහරණයක් විදිහට ජෑම් කෝඩියල් ඒ වගේ හදන පළතුරු දැන් අලුතෙන් පළතුරු කැබලි කළා කැබලි මේ පැක් විකුණන අය ඉන්නවා ඒ වගේ විශේෂ විවිධ අංශයේ පළතුරු වලින් නිෂ්පාදන කරන අයට ඒගොල්ලන්ගේ නිෂ්පාදන පිළිබඳ ජනතාව දැනුවත් කිරීමත් ඒව අලෙවි කර ගැනීමටත් අවස්ථා උදා වෙනවා ඒකම පළතුරු වලට අවශ්‍ය වෙන පළතුරු වගාවට අවශ්‍ය වෙන උපකරණ උපකරණ කාබනික පොහොර ඒ වගේ දේවල් මිලදී ගැනීමට අවශ්‍යතාව උදා වෙනවා ඉතින් දේශීය ආහාර නිෂ්පාදනයේ ප්‍රවර්ධනය කරමින් විදේශ විනිමය ඉතිරි කරගත් ස්වයං පෝෂිත රටක් ගොඩනගන්නට ඔබත් දායක වන්නට හැකිනම් එහි ලොකු වටිනාකමක් තිබෙනවා එසේනම් අඩුම වශයෙන් ඔබේ ගෙවත්තටවත් පළතුරු පැලයක් දෙකක් එක් කරගන්නට කටයුතු කරන්න හොඳයි අපි ඔබට ආරාධනා කරනවා ඔබේ නිරෝගිමත් සෞඛ්‍ය රැක ගැනීම සඳහා ඔබට නිරෝගිමත් ජීවිතයක් ගත කිරීම සඳහා පළතුරු ග්‍රෑම් 200ක්වත් දවසට ආහාරයට ගන්නට කියලා. ඒත් එක්කම අපි මතක් කරනවා පළතුරු කිව්වහම අපි නිතර දෙවිලේ දකින පළතුරු වලට අමතරව අපෙන් ඈත් වෙලා යන හිඹුටු, මාදං, මසං, මොර ඒ වගේ පළතුරු ආහාරයට ගන්නට ඔබ උත්සාහ කරන්න ඕනේ. මොකද ඒ වගේනොත් මේ පළතුරු වල ගුණය ඔබට ලබා ගන්නට පුළුවන් නිසා. ඒත් එක්කම ඔබට මතක් කරනවා මේ පළතුරු වගාවේ තියෙන වැදගත්කම ඒත් එක්කම පළතුරු ආහාරයට ගැනීම තියෙන වැදගත්කම ගැන ඔබට කියා දෙන්නට පළතුරු ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා ජූලි මාසයේ 8 වෙනිදා ඉඳන් 12 වෙනිදා දක්වා හොරණ කණන්විල පළතුරු භෝග පරීක්ෂණ සහ සංවර්ධන ආයතනයේදී. ඉතින් අපි ආරාධනා කරනවා ඔබ පැමිණෙන්න මේ පළතුරු ප්‍රදර්ශනය දැක කියා ගන්නට පුළුවන්, තොරතුරු ලබා ගන්නට පුළුවන්, පළතුරු ආහාරයට ගන්නට පුළුවන්. එහෙමනම් අද වැඩසටහනින් ඔබින් සමුගෙන යන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. ඉතින් නැවත වතාවක් ආරාධනා කරනවා ඔබට හැකිතරම් පළතුරු ආහාරයට ගන්න, සතුට ලබා ගන්න, නිරෝගීමත් වන්න කියලා. ඉතින් සුභ සතියක් ප්‍රාර්ථනා කරන ගමන් ඔබින් සමුගන්න. ආයුබෝවන්.